ඉතින් ඒ අපි හදපු ග්‍රීන් හවුස හැබැයි මේ තියෙන්නේ කොළම් ක්‍රමේට යටි රෝපණයක් විදිහට ගම්බිරිස් වගාව. ඉතින් සාමාන්‍යයෙන් ලාඩප්ප ওই වැටිමාර කෝටු හිටවල තමයි ගම්බිරිස් වන්. හැබැයි මේ මහත්මයා මෙතන කරන්නේ අපි ඉස්සර වීඩියෝසුත් දාලා තියෙනවා කොළම් ක්‍රමේට කරන හැටි. ඉතින් මේකෙදි වෙන්නේ මේ PVC බටේ හිටවලා ඊට වඩේ ඉන්සුලේට් කරපු දැලක් යනවා. ඒ දැල් වාදනයේට ඔබට කැමති නම් කොම්පෝස් නැත්නම් කොහොබත් ඕන විදියට හිටවලා පුරවලා පැල දාන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් එක පැලයක් දානකොට මේකෙදි පැල හතර පහක් වුණා දාන්න පුළුවන්. ඉතින් ඉක්මනට අස්වැන්න ගන්න පුළුවන්, වැඩි අස්වැන්නක් ගන්න පුළුවන්. හැබැයි ඔය තවන් සාමාන්‍යයෙන් ගම්බිරිස් තවන් දානවා නම් මේ ක්‍රමේ ගොඩක්ම සාර්ථකයි. ඉතින් ලංකාවේ නැතත් දැනට ගොඩක් ඔය ඉන්දියාවේ වගේ රටවල් වල මේ ගම්බිරිස් හරිතාගාරවල ඇතුලේ පවා බවනවා. ඉතින් මෙතන තියෙන්නේ මේ වැවත් එක්ක උලගත් එක්ක මේ ලස්සන හරිතාගාරය. ඒ විතරක් නෙමෙයි මෙතන අලුත් ක්‍රමයට අක්කර ගානක ගම්බිරිස් වගාවා.